සුබ දවසක් හැමෝටම මම ළඟදි කරපු වීඩියෝ එකක් බලලා ඒ කියන්නේ ගවර්න්මන්ට් එක්සෑම් හතරක් ළඟදි තියන්න යනවා කියලා ආරංචියක් ආවා කියන වීඩියෝ එක බලලා ගොඩ දෙනෙක් මගෙන් ගවර්න්මන්ට් ජොබ් එක්සෑම්ස් ගැන තව දුරටත් අහන්න පටන් ගත්තා. ඒ හින්දා ඒගොල්ලන්ව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩ දෙනෙක් අහන නිසා ඉතින් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් යටතේ මම කතා කරන්න හිතුවා අද මේක ගැන. පළවෙනි දේ තමයි මේ බඳවා ගැනීම කියන දේ. මොකද මේ ගැන ගොඩ දෙනෙක් අහනවා දැන් දාන්න බැරිද? ඔක තමයි ගොඩ දෙනෙක් අහන්නේ. මොකද අවුරුදු දෙකකට කලින් ගැසට් වෙච්ච එක්සෑම්ස් වලට දැන් විභාගෙ තියන්න යනවා කියලා ආරංචි වුණාම දැන් දාන්න බැරිද කියලා කට්ටිය අහනවා. ඉතින් ඒක ගැන කතා කරොත් මෙහෙමයි, රජයේ තරග විභාගයකට මුහුණ දීලා තමයි රජයේ තනතුරකට අපිට යන්න පුළුවන්. ඉතින් ඒ තනතුරට යන්න නම් අපි විභාගෙ ලියන්න ඕනේ සහ විභාගයට අපි ආයතුම් කරන්න ඕනේ. ඉතින් විභාගයට ආයතුම් කරන්න යම් කිසි කාල සීමාවක් දෙනවා. ඒ කාල සීමාව තුළ අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබ්බ කෙනෙක්ට තමයි ආයතුම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක දාපුවාට තමයි ඇඩ්මිෂන් එකක් එන්නේ. ඉතින් ඒ නිසා ඇප්ලිකේෂන් එක දාන්න ඒ කාලය තුල දාලා නැත්තම් මේ දැන් ආපහු දාන්න බෑ. ඉතින් විභාගයකට ආයතුම් කරන්න ඕනේ කාල සීමාවේදී අනිවාර්යයෙන්ම ආයතුම් කරන්න ඕනේ. ඊළඟට තව දෙයක් තමයි කට්ටිය අහනවා දැන් කැම්පස් අවුට් වෙන ළඟ කට්ටිය මායිස්එල්එස් එක්සෑම් කවදා ලියන්න ලැබෙයිද එහෙම විස්තර අහනවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ රජයේ සේවයට බඳවා ගැනීම සිද්ධ කරන්නේ එහෙම ළමයට රැකියා දෙන රටාවක් අනුව නෙවෙයි, පුරප්පාඩි මතම් වේකන්සි ඇති වෙන විදිහට. ඉතින් ඒ නිසා හැම අවුරුද්දෙම හැම විභාගයේම ගැසට් වෙන්නේ නැහැ. ඉතින් දැන් නම් එක්සෑම් තියන්න කල් ගිහින් තියෙන සාමාන්‍ය විදිහට විභාග තිබුණ කාලේ වුණත් එහෙම එකලඟ අවුරුද්දෙන් අවුරුද්ද එහෙම එක්සෑම් ගැසට් වෙලා නැහැ. හරි කලාතුරකින් තියලා තියනවද කියලා දන්නේ නැහැ. හැබැයි මම මේ ගැන දැනුවත් වෙච්ච කාල සීමාවෙන් නම් එහෙම වෙලා නැහැ. ඉතින් විභාගයක් තියලා ඉන්ටර්වියු තියලා පත්තීම් දෙනකොට ගැසට් කරපු දවසින් සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාල සීමාවක් වුණත් යනවා. එතකොට එහෙම තියද්දි ආපහු සැරයක් එතනින් පත්තීම් දීලා කාලයක් යනවා. ඊළඟ කොටසට කොටසක් ආපෝසරයක් බඳව ගන්න. ඉතින් ඒ නිසා කැම්පස් අවුට් වෙන ළඟලා ඉන්න කට්ටියට මම කියන්නේ මේක ඔයාලගේ වයස් සීමාව 28ට කලින් ගැසට් වුණොත් ලියන්න බලාගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ උපාධියට ගැලපෙන පෞද්ගලික අංශය රැකියාවකට යොමු වෙන්න. මොකද මේ වගේ දෙයක් අපි බලාගෙන ඉඳලා තේරුමක් නැති වෙන නිසා. ඊළඟට තව විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තමයි රැකියාවට තේරීම සම්බන්ධයෙන්. මොකද මෙතනදී කියන්න ඕනේ යථාර්ථය ගැන. සුරංගනා ලෝකවල ළමයිව දාන්නේ නැතුව ඉතින් පන්ති ගැන සදලා ඔන්න පාස් වෙන්න කියලා එහෙම ළමයට පන්ති කරනවා. ඉතින් එහෙම පන්ති වලට කට්ටිය යනවා. ඉතින් හිතලා බලන්න ඕනේ අපි එක මෙතන තරගකාරයෝ කොච්චර ඉන්නවද කියලා. ඉතින් සමහර තනතුරු වලට 3-4000 ගන්න වගේම තමයි සමහර තනතුරු වලට 100 200 සමහරට 50 60 ගන්න අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා අපි මේක එකම ඉලක්කය කියලා ගන්න නම් එපා කවදාවත්. මොකද තෝරා ගන්න පිළිසෙට මේකට තරඟ වදින්නේ වාගේම දක්ෂ ළමයි. ඉතින් ඒ නිසා මෙතනදී අපි තේරෙයිද නැද්ද කියන එක අවිනිශ්චිතයි. සමහර අය ලෝ ප්‍රොටෙක්ෂන් කරා කියනවා, පොසිටිව් තින්කින් කරන්න කියනවා. ඔය මොන දේ කරත් අපි අර තෝරගන්න කොටසට එකතු වුණේ නැත්නම් අපිට ඒ තනතුරට යන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මොනවා වුණත් මේක තමන් පළවෙනි රැන්ක් අතරේ හිටියොත් විතරයි රැකියාව තුලට යන්න පුළුවන් කියන දේ අවබෝධයක් ඇතිව අපි මේම අයදුම් කරන්න ඕනේ. ඒ නිසා කිසිම වෙලාවක ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක මේක කරගන්න එපා. ඔයාලා අවුට් වෙනකොට හෝ ඔයාලගේ වයස් සීමාව තියෙන කාලය තුළ එහෙම රැකියාවකට ආයතුම් කරන්න ඔයාලට අවස්ථාව ලැබුණත් කිසිම වෙලාවක එකම ඔප්ෂන් එක නම් කරගන්න එපා. අන්තිමට ඒක හම්බුනේ නැතොත් ජීවිතේ කඩන් වැටිච්ච තරමට ගොඩක් දුක් වෙච්ච ළමයි පවා මුණගැහෙලා තියෙනවා මට. මං MSO ඉන්න කාලේ ඒත් ළඟ අපිව බඳවගත්ත රවුද්දේ ආයෙ ගැසට් වුණා මට මතකයි. හැබැයි අපේ ගැසට් වුණේ ඊට කලින් අවුරුද්දටත් කලින් අවුරුද්දට 2012 ගැසට් වුණේ. 13 ජනවාරි විභාග ලිව්වේ 14 ජනවාරි පත්තිම් ගත්තම 14 අග හරිය වගේ ආයෙ ගැසට් වුණා මට මතකයි. ඉතින් ඒ පාර මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ලියලා තිබුණා. ඉතින් ගොඩාක් විස්තර හොයල්පු ආසාවෙන් හිටපු කට්ටිය සිලෙක්ට් වෙලා නැති අයත් හිටියා. ඉතින් ඒ නිසා මේක එකම ඔප්ෂන් එකක් විදිහට නම්
තියාගන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඊළඟ දේ තමයි වැටුප ගැන කතා කරෝති. වැටුප කියන දේ මෙතනදී ඒ තනතුරට අදාළ වැටුප තමයි හම්බෙන්නේ. නියම කරලා තියෙන වැටුප් තලයේ තමයි අපිට හම්බ වෙන්නේ. විවිධ දීමනා රජේ විසින් සියලුම රජයේ සේවකයන්ට ගෙවන්න කියලා නියම කරන දීමනා තමයි මේ වැටුපට එකතු වෙන්නේ. බජට් එකක් තිබ්බම පඩිය වැඩි වෙනවා කියලා හැම අපි කතා කරන්න යන ඒක ගැන. ඉතින් ඔයා ඔයා යන බැජ් එකේ ඉන්න අනිත් අයට වඩා ඔයා දක්ෂයි කියලාවත් ඔයාට පෞද්ගලික අංශේ වගේ හැකියාව මත දක්ෂතාවය මත ඉන්ක්‍රිමන්ට් එකක් හෝ තනතුර වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයේ රැකියාවට යනවා නම් ඒ දේ සමන්ට ප්‍රමාණවත් මෙහෙම උඩට යන්න චාන්සස් තියෙනවා. ඉතින් මම වෙනම කතා කරන්න අපිට මොන හැකියාව තිබ්බත් අපි උපාධි තනතුරකට නැති තනතුරකට ගිහිලා මම කලමනාකරන සේවා නිලධාරී ගැන කතා ඉන්නකොට ඔයා උපාධිය සම්පූර්ණ කරගත්ත පළියට ඔයාට ඉහළ තනතුරකට යන්න ඔයාව දාන්න ඔයාගේ වැටුප වැඩිවීමක් වෙන්නේ නැහැ. පුංචි දෙයක් එකතු කරන්න ඕනේ. ඒකට ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් පොඩි දීමනාවක් එකතු වෙනවා. කලමනාකරන සේවා නිලධාරී විභාගය සමතලා රැකියාවට යන එක මතක තියාගන්න 400 ගණන් තමයි ඒ දීමනාව. ඉතින් මම අරගෙන නැහැ. මොකද මම උපාධිය කරන කාලේ තමයි මං තනතුරේ සිටියේ. ඒ නිසා ඉතින් ඊළඟට ඊළඟ කරුණ විදියට උසස් වීම ගැන කතා කරොත්, ඒ කියන්නේ වෙනත් තනතුරකට මාරු වීම ගැන කතා කරොත්ින් ඒකෙත් කියන්න ඕනේ සමහර අයගේ මතය තියෙනවා ගිහිල්ලා උඩට යන්න පුළුවන් කියන එක ගොඩක් වැඩිහිටියෝ අතර තියෙන මතය. ඉතින් ඒ මතේ අපිට බොරු කියන්නත් බෑ, හැබැයි ඇත්ත කියන්නත් බෑ. ඒ ගැන කතා කරොත් හැමෝටම එහෙම උඩට යන්න බෑ. අන්න ඒකයි හරියට කතා කරොත් බොහොම අතලොස්සකට එක බැජ් එකකින් 100කට 50කට වගේ හම්බෙන අවස්ථාවක් තමයි මේ ඉහළට යාම කියන දේ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඉහළ තනතුරකට මාරු වෙන්න නම් අනිවාර්යෙන් ආපහු තරඟ විභාගයක් ලියන්නම වෙනවා. ඉතින් ඒ තරඟ විභාගය සීමිත තරඟ විභාග අවුරුදු 5ක සේවය කාලයක් තියෙනවා නම් අපිට ලියන්න පුළුවන්. ඉතින් ඒ තරඟ විභාගය ලියලා සමත් වෙන්න ඕනේ. ඉතින් ඒ තරඟ විභාගය අපි වගේම තරඟකරුවෝ ගොඩ දෙනෙක් ලියනවා. අන්න ඒ නිසා හැමෝටම එහෙම යන්න බෑ. ඉතින් අවුරුදු 5ක් ඉන්නත් ඕනේ. ඉතින් එතකොට අර අපි බලාපොරොත්තු වෙන සත්‍යය මේ රැකියා මට්ටම මම මෙන්න මේ කාලෙදි මෙන්න මේ වයසේදි මෙන්න මේ මගේ වැටුපක් ගන්නවා මෙන්න මේ කාලෙදි මම මේ වගේ තනතුරකට යනවා කියලා ටාගට් එකක් තියාගෙන ඉන්න කෙනෙක්ට නම් මම දකින්නේ මගේ කෝණයෙන් රජේ රැකියාවක් සුදුසු නැහැ කියලා. මොකද බැරිලවත් SLS ගැන කතා කරොත් දෙපාරයි ලියන්න පුළුවන්. මේ දෙපාර මිස් වුණොත් ජීවිත කාලෙම අපි හිටපු තනතුරේ ඉන්න වෙනවා. ඒක එක ශ්‍රේණිය දක්වා යන්න පුළුවන්, අධි ශ්‍රේණිය දක්වා යන්න පුළුවන්. හැබැයි ඊට ඉහළ තනතුරකට යන්න තියෙන chance එක නැති වෙනවා. ඒ විභාග දෙපාරයි පුළුවන්. මේ දෙපාර අපිට විභාගේ රෑන්ක් දාගන්න බැරි වුණොත්. ඉතින් අපි වගේම තරගකාරයොත් එක තමයි තරග කරන්නේ. ඉතින් මම රිසයින් වෙන්න එක හේතුවක් උනේත් ඒක. පුද්ගලිකව මම මගේ ටාගට්ස් වලට යන්න අවශ්‍යයි කියලා හිතන කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මම අයින් වුණේ, සහ මට ට්‍රේනින් යන්න තමයි මම අයින් වුණේ. නැත්තම් මම හිතන් හිටියේ කැම්පස් අවුට්නට පස්සේ අයින් වෙනවා කියලා. ඉතින් ෆයිනලි එකෙන් මම අයින් වුණා. මට මගේ ඩිග්‍රී හැටියට ට්‍රේනින් එක අවශ්‍ය නිසා පෞද්ගලික අංශය තුල. ඉතින් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා අද ඉන්න තැන. අතන හිටියා නම් අදටත් දිගටම කලමනාකරන සාගාර කෙනෙක් විදියට උපාධියක් නැතුව තමයි ඉන්න වෙන්නේ. මොකද උපාධිය සම්පූර්ණ කරන්න ට්‍රේනින් එක අවශ්‍ය වෙන නිසා. ඉතින් ඒ දවස්වල කොහොම හරි ට්‍රේනින් එක සයින් කරගත්ත කට්ටියත් ඉඳලා තියෙනවා වෙනත් ආයතනවල. ඉතින් එහෙම සම්පූර්ණ කරගත්ත අදටත් කලමනාකරන සේවා නිලධාරී විදිහටම ඉද්දි මම දැන් ඇසිස්ටන්ට් කවුන්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඔයකොම ලොකු ටාගට් එකක් තියාගෙන යනවා නම් මේක ඩිරෙක්ට්ලි සෙල්ලේ සෙමත විදායක ශ්‍රේණිය මට්ටමේ රැකියාවකටම අයදුම් කරලා යන එක වඩා හොඳයි කියලා මං කියනවා. ඉතින් ඊළඟ දවෙන ප්‍රශ්න ගැනත් කතා කරොත් දැන් මේ එක්සෑම්ස් තියයිද, සමහර සැල තියෙනවා කියනවා, සමහර සැල තියන්නේ නැහැ කියනවා. ඉතින් මේ තරඟ විභාග ගැන කතා කරනවා ටීචින් එක්සෑම් එක. ඉතින් ඔන්න මෙන්න තියලා තියන්නේ නැතුව කියන්නේ. ඉතින් තියෙන කල් අපිට හරියටම කියන්න බෑ. ඉතින් ජුනි කාලසටහන එනකල් බලමු. ඒකයි මම කියේ මම කරන් ඉන්න ක්ලාස් එක මං එතකල් මම පටන් ගන්නෙ නැහැ කියලා.
ඊට පස්සේ බලමු තියනවද නැද්ද කියලා. හැබැයි පොඩ්ඩක් ටච් එකේ ඉන්න අපි අර පොතේ උඩ මාසෙ සඳහන් කරලා තියෙන නිසා ඉතුරු වෙච්ච විභාග ටික කියලා නම් මම කීයටවත් හිතන්නේ නැහැ. මොකද මාසෙක නමස් සඳහන් වෙලා තිනින්දා මේ වගේ කොටසක් හරි තියන්න අදහස් කරන් ඉන්නවා ඔයයි මට හැඟෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මාසෙ මුල මැද වගේ වෙන්න පුළුවන් අපිට ජුනි මාසෙ විභාග කාලසටහන ලැබෙන්න. ඉතින් එහෙනම් ඔය ප්‍රශ්න ගොඩ දෙනිකාප් නිසා තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඉදිරියට ඔන්න පෞද්ගලික අංශයේ රැකියා සොයන ඔයගොල්ල වෙනුවෙන් වීඩියෝස් ටිකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මං ගිහලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.